ලසිත් මාලිංග කියන්නේ කොහොමත් පුවත් මවන චරිතයක්. මාලිංග ළඟදිම ඇති කළ ආන්දෝලනය තමයි රොයල් චැලෙන්ජර්ස් පිලට එරෙහිව යවපු නිපන්දුව. දෙදස් දහනාවේ ලෝකපුසලාණයෙන් පස්සේ එක්දින පිටින් සමුගැනීම තමයි ලසිත් මාලිංගගේ ඉලක්කය බවට පත් වෙලා තියෙන්නේ. හැබැයි ලෝකපුසලාණ සංචිතයට මාලිංගව තෝරා ගනීද නැද්ද යන්න පිළිබඳව මේ දිනවල විවාදයක් පවතිනවා. ඒකට ප්‍රධාන හේතුවක් බවට පත් වෙලා තිබෙන්නේ මාලිංගගේ නායකත්වයේ යටතේ දකුණු අප්‍රිකාවේදී ලබාගත් පරාජයන් පෙළ. මේ අතර වාරයේදී ලෝකපුසලාණ තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කිරීම සඳහා අන්තර්පලාත් එක්දින තරගාවලියක් අප්‍රේල් 4 වෙනිදා ඉඳලා 11 වෙනිදා දක්වා පැවැත්වෙනවා. ඉතින් මේ තරගාවලියට සහභාගී වීම සඳහා IPL තරගාවලිය කැප කරන්න ලසිත් මාලිංග තීරණය කළා. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් දැක්වුවේ මීට වැඩිය වෙනස් අදහසක්. ඔවුන් කිව්වා මාලිංගට ඔයා යන්න ගිහිල්ලා IPL ක්‍රීඩා කරන්න. ගිහිල්ලා ඒ ඉන්න ක්‍රීඩකයන් එක්ක ජාත්‍යන්තර තරඟ අත්දැකීම් ලබා ගන්න කියලා මාලිංගව IPL සඳහා නිදහස් කළා. මේ අතර වාරයේදී මේ සිද්ධිය සම්බන්ධයෙන් විවිධාකාරයේ කටකතා මත වුණා. ඒ තමයි මාලිංගට IPL යන්න ඕනේ කියලා ඔහු කියනවා. එතකොට ක්‍රිකට් පාලක මණ්ඩලය ඒකට විරුද්ධයි. නමුත් අවසානයේදී ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඔහුට යන්න අවසර දුන්නා. මේ සම්බන්ධයෙන් මේ දෙගොල්ල අතර මත ගැටුමක් තිබුණා. මේ වගේ විවිධාකාරයේ මතිමතාන්තර සහ කටකතා පැතිරුණා. මේකට හේතුවක් බවට පත් වෙලා තියෙන්නේ ලසිත් මාලිංග හැරුණොත් වැරදි කියන පිරිසක් මේ සමාජයේ ඉන්න එක. මොකද ලසිත් මාලිංග සාමාන්‍යයෙන් කෙලින් කතා කරන කෙනෙක්. ඒ නිසා ඔහුට විරුද්ධවාදීන් ඇති වෙනවා වැඩි. කොහොම වුණත් මාලිංගව නිදහස් කලේ ජාත්‍යන්තර තරඟ අත්දැකීම් ලබාගෙන ඔහු ලෝක කුසලාණයට සුදුස්සෙක් බව පෙන්වුම් කිරීම. මේක එකතකින් මාලිංගට අභියෝගයක්. ඒකට හේතුව අපි දන්නවා IPL තරගාවලියට ක්‍රීඩා කරන්නේ ලෝකයේ ඉන්න සුපිරිතම ක්‍රීඩකයින්. ඉතින් මේ සුපිරිතම ක්‍රීඩකයින් අතරේ ඔහු දස්කම් දැක්වුවොත් කිසිම සැකයක් නැතුව ලෝක කුසලාණය සඳහා ඔහු සුදුස්සෙක් වෙනවා. නමුත් මෙහිදී ඔහු දස්කම් දක්වන්න අපොහොසත් වුණොත් මාලිංගගේ ලෝක කුසලාණ සිහිනය බොද වෙන්නටත් ඉඩකඩ තිබෙනවා. මේ අතර වාරයේදී රොයල් චැලෙන්ජර්ස් බැංගලෝ පිල සමග මුම්බා ඉන්ඩියන්ස් කණ්ඩායම පවත්වපු තරගයේදී විශේෂ සිද්ධියක් වුණා. මේ තරගයේ සඳහා ලසිත් මාලිංගව මුම්බා ඉන්ඩියන්ස් පිලට ඇතුළත් කරගනී කියලා බොහෝ දෙනෙකුගේ විශ්වාසයක් තිබුණේ නැහැ. ඒ සඳහා පෙර සූදානමක් තිබුණෙත් නැහැ. නමුත් ලසිත් මාලිංග ඉන්දියාවට ගිය සැනින් මුම්බා ඉන්ඩියන්ස් කණ්ඩායම ඔහුව මේ තරගය සඳහා තෝරාගෙන තිබුණා. ඒ අතර වාරයේදී මුම්බා ඉන්ඩියන්ස් නායකයා මාලිංග පිළිබඳව දැඩි විශ්වාසයක් තබා තිබුණ බවත් පෙනුණා. මොකද මාලිංග පළවෙනි පන්දු වාරය තුළ ලබා දුන්නේ ලකුණු 3ක් පමණයි. කොහොම වුණත් ඊළඟ පන්දු වාර දෙකේදී ලකුණු 14ක් සහ ලකුණු 20ක් බැගින් මාලිංගගේ පන්දු වාරවලදී ලබා ගත්තා. පන්දු වාර 3කදී ලකුණු 37ක් මාලිංගට එරෙහිව ලබාගෙන තිබුණා. කොහොම වුණත් රොයල් චැලෙන්ජර්ස් බැංගලෝ කණ්ඩායමට අවසන් පන්දු වාරයෙන් ජයග්‍රහණය සඳහා ලකුණු 17ක් අවශ්‍ය වෙලා තිබුණා. පිටි රැඳී සිටියේ ඩියුබ් සහ ABD Villiers. ඉතින් මේ පිටිකරුවන් දෙදෙනා හොඳින් පන්දුවට පහර දෙමින් සිටියා. කෙසේ වෙතත් අවසන් පන්දු වාරයේ යවන්න හාඩික් පාණ්ඩ්‍යත් මිචෙල් මැක්ලෙනගනුත් එවැගේම මාකණ්ඩේත් ඉතිරි වෙලා හිටියා. කෙසේ වෙතත් මුම්බායි නායකයා තෝරාගත්තේ ලසිත් මාලිංගව. ඔහු මාලිංග කෙරෙහි විශ්වාසය තිබ්බා. මාලිංගට එරෙහිව පළමු පන්දුවටම ඩියුබ් ලකුණු 6ක් ලබා ගත්තත් ඉතුරු පන්දු 4දිම මාලිංග ලබා දුන්නේ ලකුණු 4ක් විතරයි. ඒ අනුව අවසන් පන්දුවේදී තරගයේ සමතත්වයෙන් අවසන් කිරීම සඳහා නැත්නම් සුපර් ඕවරයකට යාම සඳහා ලකුණු 6ක් අවශ්‍ය වුණා. ඒ පන්දුව මාලිංග කිසිදු ලකුණක් ලබා නොදී යවුවා. නමුත් පුනරූපණයේදී හෙළි වුණේ එය නිපන්දුවක් බව. කෙසේ වෙතත් පිටියේ විනිසුරුවරුන් එය නිපන්දුවක් විදිහට සටහන් කිරීම අතපසු කිරීම නිසා රොයල් චැලෙන්ජර්ස් කණ්ඩායමට පරාජය හිමි වුණා. මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම මේ තරගාවලිය ලබාගත් පළවෙනි ජයග්‍රහණය හිමි කරගත්තේ ලකුණු 17ක් බේරගන්න මාලිංග සමත් වීම නිසා. කෙසේ වෙතත් පුනරූපණයේදී බලාගන්න පුළුවන් වුණා මාලිංග සීමායිරට අඟලක් පමණ ඉදිරියෙන් පාදයේ තබලා තමයි පන්දුව යවන්නේ. මෙය පිටියේ විනිසුරුවරුන් අතින් වෙච්ච බරපතල වරදක්. කෙසේ වෙතත් ඒ සිදුවී හමාරයි මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට ජයග්‍රහණය තීන්දු වී හමාරයි. මේක ඉතිහාසයට එක් වෙන්නේ ABD Villiers එක්කන්තයක නොදැවි ක්‍රීඩා කරද්දී රොයල් චැලෙන්ජර්ස් පිල පරාජයට පත් වෙච්ච පළවෙනි තරගයේ විදිහට. කෙසේ වෙතත් මාලිංග මේ පන්දු වාරය තුළ ලකුණු 10කට සීමා කරලා තමන්ගේ හැකියාව ප්‍රදර්ශනය කරන්න සමත් වුණා. නමුත් ඔහු අතින් සිදුවෙච්ච අතපසු වීම වාසනාවකට වගේ විනිසුරුවරුන්ට නොපෙනී ගියා. හැබැයි මේ සම්බන්ධයෙන් විරාට් කොහලි දැඩි විවේචනයක් එල්ල කළා. විරාට් කොහලි සඳහන් කළේ මේ අපි ක්‍රීඩා කරන්නේ ක්‍රීඩා සමාජ තරඟ නෙවෙයි. මේ ඇවිල්ලා IPL. ඒ නිසා විනිසුරුවරුන් මීට වඩා සැලකිලිමත් විය යුතුයි කියන කාරණේ. ශ්‍රී ලංකා පිලේ අන්තර්පලාත් එක්දින තරගාවලිය අප්‍රේල් 4 වෙනිදා ඉඳන් 11 වෙනිදා දක්වා පැවැත්වෙනවා. ශ්‍රී ලංකා ලෝක කුසලාන කණ්ඩායමේ නායකත්වයේ ඇන්ජලෝ මැතිව්ස්ට හිමි වෙයිද, දිමුත් කරුණාරත්නට හිමි වෙයිද, ලසිත් මාලිංගට හිමි වෙයිද, එහෙමත් නැත්නම් දිනේෂ් චන්දිමාල්ට හිමි වෙයිද යන්න පිළිබඳව මේ දවස්වල දෙගිඩියාවක් තියෙනවා. මේ තරගාවලිය අවසානයේදී මේ බොහෝ ප්‍රශ්නවලට අපිට පිළිතුරු ලැබේවි. ඒ අතරේ මාලිංග ලොකු අභියෝගයකට මුහුණ දෙනවා. ඒ තමයි IPL තරගාවලියේ ඉන්න ප්‍රබල ප්‍රතිවාදීන් හමුවේ තරඟ කරලා තමන් ලෝක කුසලාණයට සුදුස්සෙක් බව පෙන්වුම් කිරීම. අපි බලාගෙන ඉමු මේ සියලු දේවල් විදු K.
කෙලිබි මේ කෙලිවිත් විදුතුලින් ඔබට අරගෙන එන්න සූදානම්. එහෙමනම් මේ තරගාවලිවල ඉදිරි තොරතුරුත් එක්ක අපි ඉදිරි දවසක තවත් එපිසෝඩ් එකකින් හමුවෙමු.